श्रीलंका वसा बांग्लादेश आतर एक दिन तरंगावली फलवनी एक दिन तरंगे श्रीलंका पराजय पात्र हेबाई मेघ पराजय पत्नाट अब मेघ इलांकल मगत श्रीलंका कांडायट काशी वासी अतट अभी मेम संचारे फलवीन वातावरण काशी वासी अतट आवे अंतिम काशी वासी वितरा जग्रहण करे अनेकम पराजय पात्रना हेबाई हों आरंभ क्लबागे समातना श्रीलंका मगत पांदुवार दहावसान लकुन क्लबागन सिटिया आविष्क प्रणाम देवी दहावन पांदुवारे ओब बेलुत्त हेम पालवेन पांदुवार दहायट हेत्का क्लबागन देवन पांदुवार तीस अटट लबागन तिबेन्ने लकुन एकसिया असू हतरक वितर इतिम पालवेन पांदुवार दहायट पांदुवार एक वेगे हतक वितर तिब्बट अवसान पांदुवार तीस अटट पांदुवार एक वेगे हतराई दशमा अटक वितर तमाय वेला तियेन्ने एहेम बलपुवाम अपे පසුබෑම පේන්නට තිබෙනවා අවසාන පන්දු වාර 38 දී 38ක් කියලා කියන්නේ 39ක් විතර වෙන්නටත් පුළුවන් මොකද 49 වන පන්දු වාරේ 5 වන පන්දුවට සියල්ලම දැවිලා යනවා ඉතින් සියල්ලම දැවිලා යාමත් මෙතන තියෙන ප්‍රශ්නයක් ඉතින් මේ එක් දින කණ්ඩායමට අෆ්ගනිස්තාන තරඟාවලිය ඉතාමත් හොඳින් ක්‍රීඩා කරලා ඊළඟ තරඟාවලිය මෙහෙම කරගත්ත එක ගැන තමයි දැන් තියෙන ප්‍රශ්නය ඉතින් 2024 වර්ෂයේ පළවෙනි එක් දින පරාජය විදිහටත් අපට සඳහන් කරන්න පුළුවන් සිම්බාබ්වේ තරඟාවලිය අෆ්ගනිස්තාන තරඟාවලිය මේ ඔක්කොම ජයග්‍රහණය කරලා ඉතින් ඉතාමත් කනගාටු වෙන්නේ මේක මේ අපි නිකන් මේ දන දන පරාජයට පත් වුණා වගේ එකක් හින්දා මොකද අපි දන්නවා මේ මම විශේෂයෙන්ම කතා කරා තරඟයට පෙර ක්‍රීඩාංගණයේ සම්බන්ධ ඒකේ දෙවෙනියට පන්දුවට පහර දීපු කණ්ඩායම තමයි ජයග්‍රහණය කරලා තිබ්බේ. එහෙදි අපි කතා වුණා මේ මේකේ මේ එහෙම වෙන්න එක හේතුවක් වෙන්නට පුළුවන් රාත්‍රිය වෙන විට පින්නක් එන්නට හැකියාවක් ඇති කියලා නිකන් පූර්ව නිගමනයකට ආවා දත්තත් එක්ක. මොකද දෙවෙනියට පන්දුවට පහර දීපු කණ්ඩායම තමයි වැඩි වශයෙන් ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඉතින් ඒක හරියටම හරි වුණා දවැන්ත පින්නක්. ඒක SMS පින්නක් එහෙම නෙමෙයි. ටිකක් මීදුමකුත් එක්කම එන පින්නක් වගේ එකක් අපි ජාත්‍යන්තර විකාශයේ දැක්කා. ඔවුනුත් ඒක කිව්වා. තරඟයේ අවසානයේදී කිව්වා ඩියු ෆැක්ටර් එක තමයි මෙතන ලොකෝටම බලපෑවේ කියලා. ඉතින් විශේෂයෙන් මේක නායක කුසල් මෙන්ඩිසුත් අවසානයේදී කිව්වා පළවෙනි පන්දුවාර 10 ඉතාමත් හොඳින් ශ්‍රී ලංකාවේ යවුවා. මොකද ඔවුන්ගේ කඩලු ටික ලබාගෙන පළවෙනි පන්දුවාර 10 අස්සේ විශේෂම කඩලු තුනක් ලබා ගත්තා. ඉතාමත් හොඳ ආරම්භයක් ලබා ගත්තා. හැබැයි 10න් පස්සේ ලාවට පින්නක් ආවලු 20න් පස්සේ ටිකක් සරටම ක්‍රීඩාංගණයට පින්නාවා කියලා තමයි කියන්නේ. ඉතින් එතනින් පස්සේ සාන්තොටයි මුෂ්විග රහීම්ටයි ඇත්තරම පහසු වුණා මේ තරඟයේ ගෙනියන්නේ. ඒකෙන් ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ට මොකුත්ම ලැබුණේ නැහැ. දඟ පන්දු යවන්නන්ට කිසිම දෙයක් නොලැබෙන්නට හේතුව ඒක තමයි මේ පින්න සහිත ස්වභාවය පන්දුවට ආපුවම විශේෂයෙන් මයිස් තීක්ෂණට එහෙම ඉතාම අපහසුයි. එල්ලේට පන්දු යවන්නට ඔබ දකින්නට ඇති ඔහු පන්දුව පිහ දානවා කොයි වෙලාවෙත්. ඒක අපි විසය විස තරඟාවලිය දැක්කා. ඉතින් මම දැක්ක සමහර ප්‍රේක්ෂකයෝ සමාජ මාධ්‍යවල මේ මයිස් තීක්ෂණ දාගෙන ලොකුවට විවේචනය කරනවා. බාහිර සාධක ස්වාභාවික සාධකත් ඇත්තටම මේ පන්දු යවන්නන්ට බලපානවා කියන එක තේරෙන්නේ නැද්ද කියන එකත් මම දන්නේ. අතන මේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ආවරණය කරන්නට යනවවත් එහෙම එකක් නෙමෙයි. මෙතන තියෙන වැරද්ද තමයි පන්දු යවන්නන්ට අවසානයේදී හරියට පන්දුව පාලනය කරගන්නට බැරි වෙන්න ස්වභාවික හේතුවක් බලපෑවා. ඒක හැබැයි අපිට නතර කරගන්නට තිබ්බා. ඒ තමයි කාසි වාසි දිනා ගත්තාම අපිට පළමෙන් පන්දු යවන්න තිබ්බා. යවුවනම් ওই ප්‍රශ්නේ එන එකක් නැහැ. ඉතින් අපි දෙවෙනියට පන්දුර පහර දුන්නා නම් ඔවුන් තමයි මේකේ මේ අපහසුතාවයට ලක් වෙන්නේ. ඉතින් කවුරු එකතු වෙලා ගත තීරණයක්ද කියන එක ඇත්තටම අපි හරියට දන්නේ නැහැ. ඒ ගැන කතා කරන්න කල් වැඩි. අපි බලමු පස්සේ එන තොරතුරුත් එක්ක. ඉතින් අපි සාමාන්‍යයෙන් දන්නවා සනත් ජයසූරියත් ක්‍රීඩාංගණයේ හිටියා. ඉතින් සාමාන්‍යයෙන් මේ තනි තීරණ නායකයා ගන්නේ නැහැ කියන එකත් කියනකොට ඒ කියන්නේ ඔහු හිතුමතේ ගිහිල්ලා අවසානයේදී කාසිය වාසිය આવොත් ඒ වෙලාවෙ හිතලා හොදාය ගහලා මේ මම පන්දුර පහර දෙනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් කණ්ඩායමේ කළමනාකාරීත්වයේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ තව උපදේශකයෝ ඉන්නවා නම් ඔවුන් මේ සියල්ලම එකතු වෙලා කතා වෙලා ගන්න තීන්දුවක් කියලා තමයි අපි නම් හරියට දන්නේ. එහෙම තනියෙන් කුසල් මෙන්ඩිස් තමගේ කැමැත්තට සනත් ජයසූරියට බම්බු ගහගන්නේ කියලා යා නැත්තම් සිල්ලවුඩ් ඔයා නිකන් ඉන්න පැත්තකට වෙලා කියලා ගිහිල්ලා ගන්න තීරණ නෙමෙයි සමහරුන්. හැබැයි ඒ වගේ අදහසකත් ඉන්නවද කියලා හිතෙනවා සමහර අයගේ අදහස් දැක්කහම. ඉතින් මේවා හැමදාම මේ දීර්ඝකාලීනව අපි දන්නවා සාමාන්‍යයෙන් ක්‍රිකට් තරඟ බලනවා අඩුම තරමේ මේ පළවෙනි තරඟයේ දෙක බලපුවායි නෙමෙයි මේවට අදහස් දක්වන ඇත්තේ කියලා මම විශ්වාස කරනවා. ඉතින් සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් තුනක් ඊට වඩා හරි තරඟ බලලා වෙන්නේ නැති මේ අදහස් දක්වන්නේ. එහෙනම් මේ ගැන යම්කිසි අවබෝධයක් ඇත්තටම තියෙන්නට ඕනි. ආසී මාසිය දිනාගත්තට පස්සේ මොකද්ද කරන්න කියන එක
තනතිල්ල පරීක්ෂා කරලා වගකී යුතු නායකත්වයත් එක්ක කතා කරනවා සමහරක් වෙලාවට ජේසු ක්‍රීඩක ඉන්නවනම් ජේසු ක්‍රීඩක ඔවුන්ගෙත් අදහස් කියලා ඔවුන් තීරණය කරනවා අපි මේකේ පළමෙන් පන්දුවට පහර දෙමු පන්දුවට පහර දෙනකොට අපිට මොනවාද එන ප්‍රශ්න වාසි ඒ වගේම මේකේ දැන් පින්නාවොත් අපි මොකද කරන්නේ ඔය වගේ දේවල් නැත්නම් සමහර ඒවා අපට පාලනය කරන්න බැරි වෙනවා ඒ කියන්නේ අපි හිතුවොත් එහෙම ඔවුන්ට කාසි වාසි ආවොත් එහෙම ඔවුන් අනිවාර්යෙන්ම අපිට පන්දුවට පහර දීම පළමෙන් ලබා දෙන්න නිසා අපි මොකද කරන්නේ ඒ වගේ දේවල් ඕනෑ තරම් සැලසුම් කරනවා දෙපැත්තට තියෙන මොකද කාසි වාසි කියන්නේ කාටවත් පාලනය කරන්න බැරි දෙයක් නිසා දෙපැත්තට අපි හුරු වෙලා ඉන්නේ හැබැයි මෙතන අමතර වාසියක් ආවා අපේ පැත්තට ඒ තමයි කාසි වාසිය අපි ජයග්‍රහණය කරපු නිසා අපිට වාසියක් ආවා දෙවෙනියට පන්දුවට පහර දෙන්න හැබැයි ඒ වාසිය අපි ලබා ගත්තේ නැහැ ඉතින් පේන්න තියෙන විදිහට මේ තනතිල්ලේ ලකුණු 350ක්වත් ගහන්න වෙනවා පළවෙනි පන්දුවට පහර දීලා මේ තරඟය ජයග්‍රහණය කරන්න මොකද පීඩනයේ තුලින් එන ඔවුන් රිස්ක් එක ගන්නවා ගහන්න ලොකු පහරවල් ගහන්න එතකොට කඩලු දවා ගන්නට හැකියාවක් තියෙනවා මොන පින්න තිබ්බත් ඉතින් එහෙම එකක් මෙතන වුන්නේ නැහැ මොකද අපි 255යි ගැහුවේ අඩුම ලකුණු 350 ගෙන ගිහිල්ලා තිබ්බනම් යම් කිසි සටනක් අපිට දෙන්නට තිබ්බා ඒත් මම නම් හිතන්නේ මේ පිටිකරුවන් දෙදෙනා ස්ථාවර වෙච්ච විදිහටත් පන්දු යවන්නන්ට කිසි සහායක් නැති නිසාත් ලකුණු 320ක්වත් ලබා ගත්තොත් හැරෙන්නට මේ තරඟේ ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකාවට හැකියාවක් තිබුණා කියලා. ඉතින් අවාසනාවන්ත සත්‍යය තමයි ශ්‍රී ලංකා පිතිකරුවන්ට අර ගත්ත ආරම්භය ඉස්සරහට ගෙනියන්නට බැරි විය. 221ට තමයි 6 වෙනි කඩුල්ල යන්නේ නැත්නම් කඩුලු 5යි තිබ්බේ. ලකුණු 34ක් වගේ ඇතුළත කඩුලු 5ක් දැවිලා යනවා පන්දු ආර 8ක් විතර ඇතුළත. ඒක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම සහ මේ තත්ත්වයට පත්වීමට හේතුව වනිදු හසරංග දැවි ගියාට පස්සේ එක දිගට පෙළට ලකුණු 34ක් වගේ ඇතුළත දැවිලා යනවා. ඇත්තටම 41 වන පන්දුවාරය වෙන උට 221යි. ඉතින් ඉතිරි පන්දුවාර 9ට තව ලකුණු 80ක්වත් ලබා ගත්තා නම් යම් කිසි දෙයක් මෙතන කරන්නට තිබ්බා කියලා අපිට හිතෙනවා. අපි ඉන්න තිබ්බා. නමුත් මේ තියෙන ලකුණු ප්‍රමාණය නම් ඇත්තටම ප්‍රමාණවත් නැහැ. මේ පින්නත් එක්ක පන්දු යවන්න. ඉතින් ශ්‍රී ලංකාවේ උපක්‍රමයේ බවට පත් වුණේ පිතිකරුවන් 6යි පන්දු යවන්නන් 5යි නැත්නම් එක තුන් ඉරියව් ක්‍රීඩකෙක් වනිදු වගේ ක්‍රීඩකෙක් එක්ක. ඉතින් මේක එච්චර ගැළපෙනවද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒකට ජනිත් ලියනගේ වේග පන්දු යවන්න පුළුවන් ක්‍රීඩකෙක් මද වේග පන්දු, චරිත් අසලංකට දඟ පන්දු යවන්න පුළුවන්. ඒතර මේ ක්‍රීඩකයන්ගෙන් තවමත් ප්‍රයෝජන ගන්නේ නැතුව පිතිකරුවෙක් අඩු කරගෙන පන්දු යවන්නෙක් වැඩි කරගත්තත් ලහිරු කුමාර වගේ ක්‍රීඩකයන්ගෙන් වැඩක් උනේ නැහැ. ඔහු යම් කිසි ආබාධතාවයකට ලක් වුණා. එතකොට මොකද්ද මෙතන ඇත්තටම කරන්න පුළුවන් උපක්‍රමය කියන එක ඇත්තටම පැහැදිලි නැහැ. දැන් මයිස් තීක්ෂණ විවේචනය කරනවා මම දැක්කා. මයිස් තීක්ෂණ තමන්ගේ පන්දු වාර 10 නැත්නම් 10ට පන්දු දෙකක් අඩුයි. ඔහු ලකුණු 47ක් ලබා දීලා තිනු කඩුලෑ වෙලා නැහැ 4.86 පන්දු වාරක වේගය. වනිදු හසරංග පන්දු වාර 8යි 54ක් දීලා දෙනවා. 6.75 පන්දු වාරයක වේගය. දැන් මයිස් තීක්ෂණව තමයි විවේචනය කරලා තියෙන්නේ. මේ පින්න නිසා මොවුන් ඉතාම අපහසුයෙන් පන්දු යවුවේ කියලා හොඳට පේන්න තිබ්බා. ජනිත් ලියනගේ පන්දු වාර 5යි ලකුණු 22යි ඔහු ලබා දීලා තියෙන්නේ 4.4. ජනිත් ලියනගේ අපි දැකලා තිනවා ඔහු ලොකුවට භාවිතා කරන්නේ නැහැ මේ එක් දින නායකයා. නමුත් ඔහු ලැබෙන අවස්ථාවලින් අර හිර කරලා දෙනවා ලකුණු යන්න නොදී. ඒක ඉතාමත් හොඳ ලක්ෂණයක්. චරිත් අසලංක වගේ ක්‍රීඩකයෝ මුලින්ම පන්දු යවා ගන්නට තිබ්බා. ඒ කියන්නේ පළවෙනි පන්දු වාර 15 වස්සේ පන්දු වාර කිහිපයක් යවලා අවසන් කරන්නට පුළුවන්. ඒක කරෙන්නේ නැහැ. ඒ වගේම දඟ පන්දු යවන්න මුලින් ගෙනාවෙත් නැහැ. මේකේ හවස පින්නේ එයි කියලා අපිට පූර්ව නිගමනයක් තිබ්බා නම් මේ දඟ පන්දු යවන්න ටික මුලින් මොකක් හරි කරලා බලන්නට තිබ්බා. මොකද පින්නාවට පස්සේ දඟ පන්දු යවන්නන්ට කොහෙත්ම හොඳ නැති තත්ත්වයක් තමයි තිබ්බේ. ඉතින් ලොකු ප්‍රශ්න ගණනාවක් මෙතන තියෙනවා. මොකද මේ ස්වාභාවික තත්ත්වයන් එක්ක අපිට ඇත්තටම ඒවට කරන්න දෙයක් නැහැ. අපිට ඒවට අනුගත වෙලා තමයි ක්‍රීඩා කරන්නට වෙන්නේ. අපිට ඒව නතර කරන්නට බෑ. ඒතකොට පූර්ව නිගමන වලට ඇවිල්ලා ඒවට පෙර පුහුණු වීම කරන්න ඕනේ. මට මතකයි මුරලිදරන් කියලා තියෙනවා සමහර වෙලාවට මේ ලෝක කුසලානවල එහෙම මේ පින්නට පුහුණු වෙච්ච විදිහ ඔවුන් බෝලේ වතුරේ ඔබලා එහෙම පුහුණු වීම කරලා තිනවා කියලා. ඉතින් ඒවා මේ ක්‍රීඩකිනුත් කරලා ඇති. නමුත් ඉතින් කියන්නට තියෙන්නේ අපිට වළක්වා ගන්නට තිබූ තත්වයක් තමයි මේ අපට ගිලිහුණේ කියලා. ඉතින් කොහොම හරි ලකුණු පූර්ව ගැන ඔබ දන්නවා. ඉතින් මේක තමයි බංග්ලාදේශය තුලදී වැඩිම ලකුණු හඹාගෙන යාම ශ්‍රී ලංකාවට එරෙහිව ජයග්‍රහණයක් ලබා ගැනීම බංග්ලාදේශ කණ්ඩායම ඒකත් විශේෂත්වයක්. ඒ වගේම ජනිත් ලියනගේ ගත්තහම ඉනිම් 4කදී දැන් අර්ධ ශතක 3ක් ලබාගෙන තිනවා. පළමු
ශ්‍රී ලාංකිකයා බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉනිං හතරකදී අරු ශතක තුනක් පළවෙනි ඉනිං හතරේදී. ඒ වගේම කුසල් මෙන්ඩිස් නායකෙක් විදිහට ලබාගත්ත පළවෙනි අරු ශතකය ලබාගත්තා ශ්‍රී ලංකාවෙන් පිටතදී. ඉතින් ජනිත් ලියනගේ තමයි වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගත්තේ 67ක් පන්දු 69කදී 6-2 4-3 වේගය 97යි. කුසල් මෙන්ඩිස් 75කට 59යි 6-1 4-5යි. පැතුම් 36යි අවිෂ්ක 33යි. ඉතමත් හොඳින් වොන්දු තුනක් ක්‍රීඩා කරා. හැබැයි එතනින් එහාට අපේ පිටික සදීරට චරිත්ත සාර්ථක වෙන්න බැරි වුණා. වනිදු හසරංගත් සාර්ථක නැහැ. එතකොට ඊළඟ තරගයේදීවත් මේ 6-5 සංයුතිය නැතුව 7-4 සංයුතියකටවත් යනවා නම් ඇත්තටම මෙතන ඉන්න ජනිත් ලේනගේලට චරිත් අසලංකලට තව පිටිකරුවෙක් ගෙනවා නම් කමිදු මෙන්ඩිස් වගේ ඔවුන්ටත් පන්දු යවන්නට සිද්ධ වෙයි මේ අමතර පන්දු වාර 10. ඊට පස්සේ තමයි ඉතිරි පන්දු යවන්නන්ට වැඩේ කරන්න වෙන්නේ. ඉතින් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි අපි ප්‍රධාන පන්දු යවන්නන් 5 දිනක් ගෙනාවොත් ඒ 5 දිනා විතරයි පන්දු යවන්නේ දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක. ඒ කියන්නේ මේ වර්තමාන කණ්ඩායම් ඉස්සරනම් අරවින්ද සිල්වා පන්දු යවනවා, හෂාන් තෙලකරත්න පන්දු යවනවා. ඔවුන් ප්‍රධාන පන්දු යවන්නන් විදිහට ක්‍රීඩා නොකලත් පන්දු යවන්නන් සාමාන්‍යයෙන් 7 දිනක් 8 දිනක් යවන අවස්ථා අපි දැකලා තියෙනවා. කොහොමරි තරංගයේ ජයග්‍රහණය කරගන්න තමයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් මෑත කාලයට ආපුවම දිල්ෂාන් පන්දු යවනවා, සනත් ජයසූරිය පන්දු යවනවා. ඒ කොහොමරි හොඳ පිටිකරුවෝ පන්දු යවලා වැඩේ කොහොමරි කවර් කරලා දෙනවා. අවසානයේ අපට උනේ ජයග්‍රහණය. හැබැයි දැන් වෙලා තියෙන්නේ පන්දු යවන්නන් 5 දිනක් අපි ගන්නවා නම් කොච්චර ගැහුවත් එදා දවසේදී ක්‍රීඩකෙක්ට 10 ගහනේ ගහලා තිබ්බත් ඔහු පන්දු යවන්නෙක් නම් ඔහුට පන්දු දෙනවා යවන්න කියලා. ඉතින් ඒක තමයි මේ නූතන ක්‍රිකට් ක්‍රීඩාවද මන්දා ඒක කොහොමරි අසාර්ථකයි කියලා අපිට දැන් හොඳටම පේනලා තියෙනවා. ඉතින් සමහර පන්දු යවන්නන්ට සමහර දවස් හරියන්නේ නැහැ. ඉතින් හරියන්නේ නැතුනම ඔහුටම නැවත නැවත පන්දුව දෙන එක සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රමය නෙමෙයි. එයාව හංගලා එදා දවසට වෙන කාට හරි පන්දු දෙන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඉතින් ශ්‍රී ලංකාව දැනගන්නට ඕනි විශේෂම මේ එක් දින කණ්ඩායම 20-20 කණ්ඩායම වගේ නෙමෙයි. ඉතින් 20-20 කණ්ඩායම අපි දන්නවා ඇන්චලෝ මැතිව්ස් ඉන්නවා, දසුන් චානක ඉන්නවා, තරඟ අවසන් කරන්න දෙදෙනෙක්. ඔවුන් දෙදෙනාට පන්දු යවන්නටත් පුළුවන්. ඒක සෑහෙන ලොකු වාසියක්. හැබැයි එක් දින කණ්ඩායමේ එවැනි ක්‍රීඩකයෝ නැහැ. ඉතින් අපි කියන්නේ නැහැ ඒ ක්‍රීඩකයෝ දෙදෙනා නැවත එක් දින කණ්ඩායමට දාන්න කියලා. නමුත් ඒ පන්නේ නැත්නම් ජනිත් ලීනගේ ඉන්නවා. ජනිත් ලීනගේට පන්දු යවන්නත් පුළුවන්, පිටිකරණයත් පුළුවන්. හැබැයි ඔහුව පන්දු යවන්න යොදාගන්නේ වෙනත් ක්‍රීඩකයෙක්ට යවා ගන්න බැරි නම් විතරයි. එහෙම නෙමෙයි ඔවුන්ගෙන් පන්දු වාර 5ක්වත් යවනවා කියලා සැලසුම් වල නැත්තේ ඇයිද කියන එකත් අපි හරියට දන්නේ නැහැ. ඉතින් ඒ වගේම ගත්තාම තරඟ අවසන් කරන්නෙක් මෙතන නොමැති වීම. ඒ කියන්නේ වනිදු හසරංග හරියට සාර්ථක වුණේ නැත්තම් ඔබ දකින්න ඇති පොලිවට ක්‍රීඩකයෝ ටික දැවිලා ගිහිල්ලා තිනවා 34කට කඩු පහ. ඉතින් එහෙම නොවන්නට මෙතන කවුරු හරි ඇණයක් ගහන්න ක්‍රීඩකයෙක් අවශ්‍ය වෙනවා මේ එක් දින කණ්ඩායමේ. මොකද පළවෙනි කඩු පහ දැවිලා ගියාට පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉවරයි කියලා තමයි අපිට හිතා ගන්නට තියෙන්නේ. මොකද අවසාන කඩු පහට එහෙම ලොකු ලකුණු ප්‍රමාණයක් රැස් කරන්න පුළුවන් මට්ටමේ ක්‍රීඩකයෝ නැහැ. ඔවුන් ඔක්කොම පන්දු යවන්නෝ. ඒ කියන්නේ තුන්ගිරියව ක්‍රීඩකයෝත් නෙමෙයි. ඒ කියන්නේ ලකුණු ලබා ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැහැ. එතකොට ඒක ලොකු විශාල ගැටලුවක්. ඒතර අනිත් කණ්ඩායම් මේ පළවෙනි කඩු පහ විතරයි ගන්නට ඕනි. ඉබේම ඔවුන්ගේ ඉලක්කය සම්පූර්ණ වෙනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේක විසඳගන්නේ නැතුව ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යන්නට බැරි වෙයි. පුහුණුකරුවා කිව්වේ 2027 ලෝක කුසලානේ තමයි අපි ඉලක්ක කරන්නේ කියලා. ඉතින් ඒක ඉලක්ක කරත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තියෙන ප්‍රශ්නේ තමයි මේ 6-5 සංයුතිය නම් ඒ තරම්ම හරියයි කියලා පේන්නට නැහැ. 7-4 සංයුතියකට යන්නට වෙයි. හැබැයි ඒත් තුන්ගිරියව් ක්‍රීඩකයන් දෙදෙනෙක්වත් මෙතනට භාවිතා කරන්නට වෙනවා. ජනිත් ලියනගේ තුන්ගිරියව් ක්‍රීඩකෙක් විදිහට භාවිතා නොකර ඇත්තටම මේක අපරාධයක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඔහුගේ පන්දු යැවීමත් වර්ධනය කරලා ඔහුගේ පිටිකරණයත් වර්ධනය කරගත්තොත් ඒක ලොකු වාසියක් බවට ශ්‍රී ලංකාවට පත් වෙන්න පුළුවන්. ඒ වගේම තව ක්‍රීඩකෙක් මෙතනට ඇතුළත් කරන්නට වෙයි. තුන්ගිරියව් ක්‍රීඩකෙක් විශේෂයෙන් පිටිකරණ තුන්ගිරියව් ක්‍රීඩකෙක්වත්, ඒ කියන්නේ සාහන් ආරච්චිගේ හරි කමිදු මෙන්ඩිස් හරි ඒ වගේ ක්‍රීඩකෙක්වත් මෙතනට ඇතුළත් කරන්නට වෙයි යම්කිසි සාර්ථකත්වයක් ලබා ගන්නට. මොකද මැද පෙළින් සහයක් ආවේ නැත්තම් මේ තරඟයේ වගේ අපිට වෙන්නේ ඕනෝක තමයි කියලා දැන් පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඉතින් ඊළඟ කාරණේ තමයි දැන් බංග්ලාදේශය පළවෙනි තරඟයේ ජයග්‍රහණය කරා. අපි අවසාන තරඟාවලියේ පරාජයටපත් වෙලා ඉන්නේ. මේ පාර තරඟාවලියේ පරාජයටපත් වුණොත් අපි ඉවරයි කියන එක කියන්න ඕනේ. මොකද 20-20 තරඟාවලියේ ජයග්‍රහණය කරලා දාපු සම්දර්ශන නිසා මොවුන් අනිවාර්යයෙන්ම රිටර්න් එකක් අපිට දෙනවාමයි. දුන්නොත් ටයිම් අවුට් තමයි අපි පෙන්වුවේ.
අපේ ප්‍රේක්ෂකයන්ගේ අදහස අනුව ටයිම් අවුට් නෙමෙයි අපිට පෙන්නන්නේ අනිවාර්යයෙන්ම පිට්ටනිය මැද ඔරලෝසු කණුවක් ගහනවා ගහනවාමයි ඔර පේනෙන්න ඇති තරඟේ පරදුනාට පස්සේ බංග්ලාදේශ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය ඒක එච්චර හොඳ එකක් නෙමෙයි ඒ වගේම සමාජ මාධ්‍ය වල ප්‍රතිචාරය ඔවුන්ගේ ඒකත් එච්චර හොඳ එකක් නෙමෙයි බලන් ඉන්න ටිකක් අමාරු එකක් ඒ අපිටත් ඉවසීම නැති වෙනවා ඒවා දැක්කහම ඒ කොහොම වුණත් කියන්නට තියෙන්නේ ශ්‍රී ලංකාව මීට වඩා ඇත්තම අපි දන්නවා දැන් ওই සනත් ජයසූරිය පසුගිය කාලයේදී ඔය වගකීයුත්තෙක් නොවන කාලයේදී අර සනත් ෂෝ එහෙම තියලා අවසානයේදී තරංගයේ ගහන විදිය උගන්වනවා හැබැයි මෙතන වෙලා තියෙන්නේ මේ කාසිවාසී දිනාගනත් ඔවුන් ඒකේ ප්‍රයෝජන ගත්තේ නැහැ ඒ ඇයිද කියන එක ඇත්තම අපි දන්නේ නැහැ ඒ වගේම සංයුතිය ගත්තහමත් පිතිකරුවන් සහ පන්දුයවන්නන් ගත්තහම පන්දුයවන්නන් වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ පිතිකරණය අමාරු පන්දුයවන්නන් වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමත් මෙතන ප්‍රශ්නයක් වගේ අපිට පේන්නත් තියෙනවා අන්තිමේදී පින්න නිසා ඒ පන්දුයවන්නන්ගෙන් වැඩක් ගන්නටත් බැරි වුණා කියලා තමයි අවසානයේදී පෙනී යන්නේ. ඉතින් කොහොම හරි ඔන්න ඔය වගේ තත්වයක් තමයි තියෙන්නේ. කොහොම හරි දෙවන තරඟේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ගන්නට වෙනවා මේ තරඟාවලිය රැඳී සිටින්නේ. එහෙම නොවුනොත් නැවත ඓතිහාසික පරාජයකට තමයි ලක් වෙන්නට සිද්ධ වන්නේ බංග්ලාදේශය ආස්සේ. ඉතින් දෙවන එක් දින තරඟය 15 වෙනිදා ආරම්භ වීමට නියමිතයි. මේ ක්‍රීඩාංගණයමයි. එතකොට මේකේ පින්න අනිවාර්යෙන් තියෙයි. අපි ඉතින් කොහොමද දන්නේ නැහැ කාසිය වාසිය වෙන්නේ කොහොමද කියන එක. ඒක අපිට පාලනය කරන්න පුළුවන් තරක් නෙමෙයි. නැවතත් අපිට දෙවෙනියට පන්දු යවන්නට සිද්ධ වුණොත් අපි මොන වගේ උපක්‍රමද භාවිතා කරන්න කියලා දැම්ම හොයා ගන්නට වෙනවා. එහෙනම් දැවැන්ත ලකුණු පූර්වක් අනිවාර්යයෙන්ම නිර්මාණය කරන්නට වෙනවා. පළවෙනි තරඟයේ වගේ කරලා නම් ගොඩ යන්නට බැරි වෙයි අනිවාර්යෙන්. ලකුණු 350 කිට්ටු කරොත් විතරයි දෙවෙනියට පන්දු යවලා වැඩි ගොඩ දා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් පරාජයක් නිසා වැඩි දේවල් කතා කරන්නේ නැහැ. බලමු දෙවන තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වැරදිත් හදාගෙන ඒ වගේම අපි බලමු ඔවුන් කාසිය වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහර දෙන්නට තීරණය කරේ ඇයිද කියන කාරණා එළියට එවි. ඒත් එක්කම දෙවන තරඟයේදී මේ වැරදි නිවැරදි කරගන්නේ කොහොමද කියලා අපි බලමු. කණ්ඩායම් සංයුතියත් වෙනස් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.